හොඳ පිරිසක් කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට යවන එක තමයි කළ යුතුව තියෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ පදිංචි අය විදිහට අපි එතනදී මම දකිනවා නිවැරදි නායකයෙක් විදිහට පහුගිය කාලේ කළුතර දිස්ත්‍රික්කයේ විවිධ සමිති සංවිධාන වල විවිධ තනතුරු හොබවමින් කටයුතු කරද්දී අපිට කළුතර දිස්ත්‍රික්කයේ බොහෝ තැන්වල යන්නෙන්න පුළුවන්කම ලැබුණා පෞද්ගලිකව මට ඒ යන තැන්වලදී ඒ ගම්වල මිනිස්සු කතා කරේ ඒ යන ප්‍රදේශවල මම දැකපු සංවර්ධනය තුළ විශේෂයෙන් අලුත් කෙනෙක් විදිහට නවකෙක් විදිහට පාර්ලිමේන්තුවට මුලසිංහල මැතිවරණ කොට්ටාෂයේ මේ වෙනකොට සමගි ජන බලවේගයේ සංවිධායකවරයා හැටියට වැඩ කරන ජගත් විතාන මැතිතුමා සිටිය යුතුමයි කියන තත්වයක් තමයි මම සාමාන්‍ය ජනතාව අතරින් දැක්කේ මමත් ඒක 100% අනුමත කරනවා මලගෙදරක ගියා එතුමාගේ ප්‍රජා සේවා බස් රථ අපට දක්නට ලැබුණා මේ මෑතකදී මම කිතුල්ගොඩ මලගෙදරකට ගියා එතනට මෙතුමාගේ ප්‍රජා සේවා බස් රථයක් කෙවලා තිබුණා මෑතකදී මට උලස්සිංහලට යන්න සිද්ධ වුණා එක්තරා අවශ්‍යතාවයක් සඳහා ඒ යනකොට මම දැක්කා විශේෂයෙන්ම මතුගම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කාර්යාලයේ ගින්නක් ඇති වෙලා තියෙනවා මේ ගින්න නිවන්නත් ජගත් විතාන මැතිතුමාගේ ඒ ගින්න නිවන රථයක් තමයි මේ අවස්ථාවේදී ඇවිල්ලා තිබුණේ පාට පක්ෂ බල්ලා තිබුණේ නැහැ පස්සේ මම හොයලා බැලුවම තමයි දැනගන්න ලැබුණේ ඉතින් මේ වගේ නායකයෙක් පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි කියන තැනට අද මටත් එන්න සිද්ධ වෙලා තියෙනවා අපි සාමාන්‍යයෙන් හොඳ දෙයක් කරනකොට අපේ සිරිතක් තමයි දානයක් දෙන එක. ඒ දානයක් දෙනකොට අපි මුල් කොටස බුද්ධ පූජාව විදිහට බුදුහාමුදුරුවට අයින් කරනවා. අපි මේ මැතිවරණය ගැන හිතන්නෙත් එහෙමයි දානයක් දෙනවා වගේ කල්පනා කරලා මෙදාපාර මනාප ලබා දෙනකොට පළවෙනි මනාපය අපි ජගත් විතාන මැතිතුමාට වෙන් කරලා ඉවරයි කියන එක ගොඩක් තැන්වල මට අහන්න ලැබුණා. එතුමාගේ දේශපාලන අතීතය පිළිබඳව හොයලා බලද්දී මට දැනගන්න ලැබුණේ එතුමා කිව්වා වගේම පළාත් සභාවට යන්න කලින් එතුමා කියලා තිබුණා මට පළාත් සභාවට යන්න පුළුවන්කම ලැබුණොත් ඒ පළාත් සභා ප්‍රතිපාදන වගේ දෙගුණයක් මම මගේ පෞද්ගලික ධනයෙන් යොදවනවායි කියලා. හැබැයි ඒ වගේ දෙගුණයක් නෙවෙයි එතුමා කරලා තියෙන සේවය හොයලා බැලුවහම ඒ වගේ සිය ගුණයක් වගේ එතුමා යොදවලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයන් අතරින් මට මේ වෙනකන් මාධ්‍යෙන් හෝ වෙනම් ක්‍රමයකින් දැනගන්නට ලැබුණේ නැහැ පාර්ලිමේන්තු වරප්‍රසාද කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන අපේක්ෂකයෙක්. ඉතින් ඒ එකම අපේක්ෂකයා විදිහට මම දකින්නේ සමගි ජන බලවේගයෙන් මෙවර කළුතර දිස්ත්‍රික්කයෙන් තරඟ කරන ජගත් විතාන මැතිතුමා. ඔබයි ජගත් ලොව සතිසි හිරු ගමින් රටට බලාපොරොත්තු වෙ जगत विधान समकी जन बलवेगे कलुत्र दिस्ट्रिक्ट अंक 9